දවසක් ප්‍රිය වාහන ලෝලීනේ අදත් ගරාජ් එකට ඔබ කැඳවා ගන්න අවස්ථාව විශේෂයෙන්ම ගරාජ් එකට කැඳවාගෙන යන ගමන අද මුල පුරන්නේ ලෝකේ වාහන උත්පත්තියත් සිනමාවත් අතර යම්කිසි සම්බන්ධතාවක් තියෙන එක පැහැදිලි සිනමාව විසින් වාහන ප්‍රවර්ධනය කරාද ප්‍රොමෝට් කරාද කියන පැත්ත වගේම වාහන විසින් ඇතැම් විට සිනමාව ප්‍රවර්ධනයට ලක් කළාද කියන එක හරියට මේ එකිනෙකට ඉතරම්ම යාව ජීවයි කිට්ටුවේ නිසා හොයාගන්න අමාරුයි වර්තමානයේ ඇත්තටම ඇතැම් වාහන සහ ලෝකයේ තිබෙන අතිශය ජනප්‍රියම බොක්ස් ඔෆිස් චිත්‍රපට අතර විශාල සම්බන්ධතාවක් තිබෙනවා ඉතින් එවැනි චිත්‍රපටයකින් දැකපු විශේෂ වාහනයක් අපි අද ඔබට බ්‍රෑන්ඩ් නිව් සෙග්මන්ට් එකේ ඉදිරිපත් කරනවා එනි වාහන වලට අදාළ අභ්‍යන්තර සහ බාහිර කාරණා තාක්ෂණික කරුණු සියල්ලක්ම කතා බහ කරන ගමන් ඉතින් මම අර කලින් කිව්වේ සිනමාව සහ වාහන අතර තියෙන නොබිදෙන සම්බන්ධතාවය එහි වර්තමානයේ අතිශය ජනප්‍රිය චිත්‍රපටයක් වෙච්ච හොලිවුඩ් චිත්‍රපටයක් වෙච්ච ට්‍රාන්ස්ෆෝමර්ස් චිත්‍රපටය ඒ ට්‍රාන්ස්ෆෝමර්ස් චිත්‍රපටයට භාවිත කළ විශේෂ වාහනය අපි අද ඔබට පෙන්වන්නට බලාපොරොත්තු වෙනවා ඒ ජාත්‍යන්තර මාදිරි වාහනය ඒ තමයි අපි බ්‍රෑන්ඩ් නිව් සෙග්මන්ට් එකේ ඔබට ඉදිරිපත් කරන වාහනය ශ්‍රී ලංකාවට තිබෙන එකම එක කැමාරෝ රථය अद ब्रांड न्यू सेगमेंट अभी अतिशय विशेष वाहन ट्रिपत् श्रीलंका बहु दुरट मन पड़ते रिजिस्टर को दियापदीपन मेहा सामने एकमेक वाहन मे पमनाय मे अभी सामान्य श्रीलंकी हनुन व्यवहार गावल नम शवल सामगम विशेष निष्पादने लद अतिशय विशेष सुखोपभोगी नाना मादली हे हेकि रेसिंग कार संप्रदाय किलाकुल वेगे पिलीपंदवी तम तहवर संकेतन लोके अंक वाहन एकमय कैमारो श्रीलंका अब लभन दनट तीन एक वाहन कैमारो की वाहन संप्रदाय लोकेट गोविंद से हेट हते ऐने शवले समागम तमय इद्री पत्कर निग्दास्टम से कुलह लोकेट मे चावलट अभी सामान्य श्रीलंका हंधुन नाम चावलट समागम पीटवा गाणी एकदम समझे हट हते मे कैमरो वाहन पेल इद्री पत्कर मेका एतरम पश्वनी जनरेशन बोधने खुनाणी सह अभी खवरुद्धाणी मेहा सामन वाहन तीयनी ट्रांसफॉर्मर्स चित्रपटे बंबल बी नमीन तमय मे हंधुन बड़ी दें मे श्रीलंका मे एडिशन के ऐतिहार मंगा विनो मे तमय रसिक पिन्न विताने थिंग ऐ मे वाहन गण मेकल मे तात तमा से लग रे तात गुड खास आसाई मेकअप इनवा थिंग मेकना वेड दूर की हो मेकाई की हे फिफ्थ जनरेशन के तमें अभी इन्े दिदासाई ट्रांसफॉर्म फिल्म के पास से मेकअल कंटिन्यूअस्ली धन्यवाद तीन दिदास एकोले दिदास एकोले एडिशन के तमाम मेक එතකොට මේකට තව ගොඩක් නම් කියන බම්බල්බී කියනවා කියලා මොන්ස්ටර් කියලා කියනවා ඒ වගේම මේකයි මේක තමයි 2010 වසරේ හොඳම කා ඩිසයින් එක. එහෙම නැත්නම් හොඳම මෝටර රථ මොස්තරේ. එහෙම නැත්නම් හොඳම මෝටර රථ විලාසිතාවේ හැටියට ලෝකේ සම්මාන ගත්ත වාහනය මේ තිබෙන්නේ. මේක ඇත්තටම ඔබ ශ්‍රී ලංකාවට ඇමරිකාවේ ඉඳන් ගෙනල්ලා ඊට පස්සේ මේ කන්වර්ට් එක කන්වර්ට් කරන ලද්දේ. දෙකතර මේ පිළිබඳව ටිකක් තොරතුරු කියන්නේ මේක මම හිතන ටිකක් පළල යන වාහනත් එක්ක බලන්න. මේකේ අතරම මේකේ පළල කිව්වොත් තියෙනවා සෙන්ටිමීටර් 190ක් තියෙනවා. කොච්චර හයියෙන් යන පුළුවන්ද? මීටර එක තියෙනවා 160 වෙනකම්. ඊට පස්සේ ඩිජිටල් මීටර් සවුන් වෙනවා. මේ බේසික් දෙම කියන්න ඕනේ මේකේ ඇතුලේ ගොඩක් ඔප්ෂන් නැහැ. තියෙන්නේ ස්පෝර්ට්ස් මොඩල් එක ස්පීඩ් එක තමයි තියෙන්නේ. ලෝකෙ වාහන පරිණාමණය පිළිබඳව කතා කරද්දී ජර්මනියට විශේෂ ස්ථානයක් හිමි වෙනවා අපි ඒක පැහැදිලිව දන්න දෙයක්. ඒකට හේතුව තමයි අනිත් රටවලුත් තියෙනවා නමුත් ජර්මනිය හොඳ වාහන නිෂ්පාදනය කරන බව අපි කවුරුත් අහලා තියෙන කතාවක්. ජර්මනිය තමන්ගේ මව් සංගමයේ තිබෙන වර්ත් ලංකා පෞද්ගලික සමාගම අද දවසේත් අපේ වාහන හිමියන් වෙනුවෙන් විශේෂ උපදෙස් පළක් ලබා දීමට සූදානම් වෙනවා. බලමු අද දවසේ ඔවුන් අපට කියා දෙන්න හදන්නේ මොනවද කියලා.
ඩීසල් එන්ජින් සහිත මෝටර රථය භාවිත කරන පරිභෝගිකයට තියෙන ප්‍රධාන ප්‍රශ්නයක් තමයි ඩීසල් එන්ජින් වල ඉන්ධන පරිභෝජනය වැඩිවීම ඒ වගේම එන්ජින් එකේ කළුදුම ඒ කියන්නේ සයිලන්සරෙන් කළුදුම විශාල වශයෙන් පිටවීම ඒ වගේම එමිෂන් ටෙස්ට් එකට මෝටර රථය රැගෙන ගිය අවස්ථාවේදී ඒ එමිෂන් ටෙස්ට් එක ෆේල් වීම සහ එන්ජින් එකේ පුලින් පවර් එක අපි කියන එන්ජින් එකේ අදිනවමදී කියලා අන්නේ පුලින් පවර් එක අඩු වීම වගේ කාරණා මේ දවස්වල තියෙන ප්‍රධාන ප්‍රශ්නයක් වාහන භාවිත කරන අයට. දැන් නවීන වාහනවල ඩීසල් ඉන්ධන පද්ධතිය ඉතා සංකීර්ණයි. කම්පියුටර් පාලන ඩීසල් ඉන්ධන පද්ධතිය තියෙන්නේ. මේ කොටස් ඉතා මිල අධිකයි. ඒ වගේම අලුත් වැඩියා කරන්න ගියොත් එහෙම අලුත් වැඩියා වියදම් ඉතාම වැඩි. මම අද ඉතින් මේ ඉන්ජෙක්ටරයක් මේ ඉන්ජෙක්ටර එක ඇතුළත ක්‍රියාත්මක වෙන කොටස් වල ගැප් එක සාමාන්‍යයෙන් අපේ කාන්තාවකගේ කෙස් ගහකටත් වඩා ඉතාමත් අඩුයි. ඉතින් ඒ වගේ ක්‍රියා කරන කම්පනන්ට් එක ඩීසල් වල තත්ත්වය ඉතාමත් හොඳ තත්ත්වයේ තිබිය යුතුයි. ඒ වගේම ඩීසල් ටැංකියේ අපද්‍රව්‍ය තිබුණොත් ඩීසල් අපද්‍රව්‍ය තිබුණොත් එහෙම නැත්නම් ජලය මිශ්‍ර වෙලා තිබුණොත් ඉන්ධන පද්ධතියට මේ කොටස් වලට වෙන්න තියෙන හානිය අධිකයි. මේක කොටස් වල හානිය අවම කරගන්න නම් මේ කොටස් වල නිසි ක්‍රියාකාරීත්වය අපි නිරන්තරයෙන් තියාගන්න ඕනේ. ඒක කරන්න නම් මේ කොටස් අපි පීරියොඩිකලි මේන්ටේන් කරන්න ඕනේ. පීරියොඩිකල් මේන්ටනන්ස් එකද මොනවද අපි කරන්න ඕනේ? අවම වශයෙන් කිලෝමීටර 20000කට සැරයක්වත් ඩීසල් සිස්ටම් එක ක්ලීන් කළ යුතුයි. ඒ වගේම එන්ජින් එකේ බැඳලා තියෙන කාබන් ඉවත් කළ යුතුයි. එන්ජින් එක ටියුන් අප් එකක් කළ යුතුයි. ඒ සඳහා නිසි ප්‍රමිතියෙන් යුතු කිමිකල් එකක් භාවිත කරන්න ඕනේ. එහෙම නොවුනොත් මේ ඩීසල් සිස්ටම් එකේ ඒ ක්ලීනින් ප්‍රොසෙස් එකේදී කොම්පනන්ට්ස් වලට ඩැමේජ් වෙන්න පුළුවන්. ඒ වගේම එම ක්ලීන් කරන ක්‍රියාවලිය නිසි ආකාරයෙන් සිදු නොවෙන්න පුළුවන්. ඒ සඳහා ජර්මන් තාක්ෂණ සහිතව නිෂ්පාදනය කරපු වර්ක් LBW 1000 කියන කිමිකල් අපිට විශ්වාසයෙන් පාවිච්චි කරන්න පුළුවන්. අපි දැන් බලමු මාගව තියෙන නවීන කොමර් රේල් තාක්ෂණයෙන් යුතු ඩීසල් එන්ජිමක් සහිත නවීන මෝටර රථයක්. ඒ මෝටර රථේ මේ LBW 1000 වර්ත් කිමිකල් එක භාවිත කරලා කොහොමද මේ ඩීසල් සිස්ටම් එකේ කොම්පනන්ට්ස් ක්ලීන් කරගන්න එකයි ඒ වගේම එන්ජින් එකේ තියෙන කාබන් ඉවත් කරගන්නේ කොහොමද කියලා මේ සඳහා භාවිත කරන විශේෂ උපකරණයක්. මේ කරගන්නේ මේ කිමිකල් එක ඔබට පෙනෙන මේ මැෂින් එකට දාලා මේ මැෂින් එකේ තියෙන බඩ දෙකක් ඒ බඩ දෙක අපි ඩීසල් සිස්ටම් එකට සම්බන්ධ කරනවා. ඩීසල් සිස්ටම් එක සම්බන්ධ කරලා මේ එන්ජින් එක විනාඩි 30ක් 45ක් අතර කාලයක් අපි ක්‍රියා කරවලා තියෙනවා. ඒ ඩීසල් වලින් නෙමෙයි මේ එන්ජින් එක උතර දුවන්නේ. මේ කිමිකල් එකෙන් තමයි මේ එන්ජින් එක දුවන්නේ. ඒ වගේම ඩීසල් සිස්ටම් එකේ මේ කිමිකල් එකෙන් දුවනකොට මේ ඩීසල් සිස්ටම් එකේ තියෙන සම්පූර්ණම බැඳිලා තියෙන කාබන් වෙන වෙන අපද්‍රව්‍ය සියලුම දේවල් පිරිසු වෙලා තමයි පිරිසු කරගෙන තමයි කිමිකල් එක එය පද්ධතිය ඇතුලේ ක්‍රියා කරන්නේ. ඒ වගේම එන්ජින් එක ඇතුලේ බැඳලා තියෙන කාබන් ඔක්කොම ටික සිහිල් වෙලා සයිලන්සරෙන් ඔක්කොම ටික කැඩලා එළියට ඉවත් වෙලා යනවා. ඉවත් වෙලා සම්පූර්ණ එන්ජින් එක කාබන් ෆ්‍රී එන්ජින් එකක් බවට පත් වෙනවා. ඒ වගේම ඩීසල් සිස්ටම් එක අපද්‍රව්‍යෙන් තොර කාබන් වලින් තොර හොඳ ක්‍රියාකාරීත්වය යුතු එන්ජිමක් බවට පත් වෙනවා. මේක ඇත්තටම කරගන්න ඕනේ දක්ෂ පළපුරුදු කාර්මිකෙක් ලවා. දැන් බලමු සාමාන්‍ය වාහනයක එම පොම්පේ සහ ඒකට අදාළ ඉන්ජෙක්ටර ක්ලීන් කරගන්නා විදියත් ඒ වගේම එන්ජින් එකේ කාබන් ඉවත් කරගන්නා විදියත් LBW 1000 කිමිකල් එක භාවිත කරලා LBW 1000 වර්ත් ක්ලීනර් එක මේ වගේ උපකරණයකට අපි යොදාගෙන ඒකත් විනාඩි 30ක් 45ක් එන්ජින් ස්ටාර්ට් කරලා මේ කිමිකල් එකෙන් දුවනවා. එන්ජින් පම්ප් එකත් ඩීසල් ඉන්ජෙක්ටර්ස් උත් ඒ වගේම එන්ජින් එකේ බැඳලා තියෙන කාබනුත් ඔක්කොම සුද්ධ වෙලා එන්ජින් එක හොඳ ක්‍රියාකාරී තත්යකට පත් වෙනවා. උපමේ දකින්නේ පිරිසුදු ක්‍රීමේ ක්‍රියාවලියට පස්සේ සයිලන්සරේ දුම අඩුවීමේ තත්ත්වය. ඒ විතරක් නෙමෙයි එන්ජින් එකේ පුලින් පවර් එක වැඩි වෙනවා. ඒ වගේම ඉන්ධන පරිභෝජනය අඩු වෙනවා. ඒ කියන්නේ එන්ජින් නිසි ක්‍රියාකාරීත්වය තුළින් ඉන්ධන පරිභෝජනය අඩු වෙනවා සහ ඩීසල් පදිරිය අයත් කොටස් වල වැඩි කාලයක් භාවිත කිරීමේ හැකියාව මේ තුලින් ඔබට ලැබෙනවා. ඊළඟට වැදගත්ම දේ තමයි මේ ක්ලීන් කරාට පස්සේ මේ පද්ධතිය නිසි ආකාරයෙන් දිගටම පවත්වා ගැනීම. ඒ සඳහා ඔබට ගන්න පුළුවන් වර්ත් ආයතනය හඳුන්වලා දීලා තියෙනවා මේ ඩීසල් ඉන්ජෙක්ෂන් ක්ලීනර් එක. ඩීසල් ටැංකිය ෆිල් කරන අවස්ථාවකදී මේ කෑන් එකෙන් එකක් ඔබට යොදන්න පුළුවන් නම් ඔබගේ ඩීසල් සිස්ටම් එකේ ඇතිවන ප්‍රශ්න ඒ වගේම එන්ජින් එකේ කාබන් බැඳෙන දේ වගේ දේවල් ඔබට අවම කරගෙන හොඳ ධාවනයක් හොඳ ඉන්ධන පරිභෝජනයක් ඒ වගේ හොඳ එන්ජින් එකේ බලයක්
සහ සයින්ස පිටවන එමිෂන් අඩු කර ගැනීමේ හැකියාවක් ලැබෙනවා. මේ ඩීසල් එන්ජින් ටියුන් අප් කිරීමේ ක්‍රියාවලිය මේ කියන්නේ LB1010 වර්ත් කිමිකල් එක හරහා අපිට ඕනම කාර් එකකට වෑන් එකකට බස් එකකට ලොරියකට ඕනම ඩීසල් වාහනයකට භාවිත කළ හැකි. ඒ වගේම වැදගත්ම දේ තමයි මේක ක්ලීන් කරාට පස්සේ මේකේ තත්ත්වය නිරන්තරයෙන් පවත්වාගෙන යාම. ඒ සඳහා වර්ත් ආයතනය හඳුන්වලා දෙන ඩීසල් ඉන්ජෙක්ෂන් ක්ලීනර් එකක්. මේක නිරන්තරයෙන් ඩීසල් පද්ධතියේ හොඳ තත්ත්වයක තියාගන්න අපිට පුළුවන් මේ ක්ලීනරේ භාවිත කරන්න. මේක කිලෝමීටර් 3000ක් 5000ක් අතර කාලය තුළදී ඩීසල් එක්ක මිශ්‍ර කරලා ඩීසල් පද්ධතියම සහ එන්ජින් එක ක්ලීන් වෙනවා. ඒක ඉතා ප්‍රයෝජනවත් ඔබට. මේක නේතෝ නිරන්තරයෙන් ඔබට මේක ක්ලීන් වෙන නිසා ඔබට කිලෝමීටර් 20000කට සැරයක් ඩීසල් වෙනම ක්ලීන් කරගන්න මේ අවශ්‍යතාවය නැහැ. ඒක නිසා මේක සෑහෙන ඉකොනොමිකල් මේ වගේ කිමිකල් එකක් භාවිත කරගන්න. වර්ත් කිමිකල්ස් ජර්මන් තාක්ෂණයෙන් යොදු නිසා විශ්වාසයෙන් භාවිත කිරීමේ හැකියාව තිබෙනවා.